පින්ස්ලිපී. දැන් ඔහු අපි දකින්නේ විශේෂයෙන්ම ෆ්ලෑෂ්බැක් බෑන්ඩ් එකෙන් පරිබාහිරව ගාන ශිල්පිය කියලා තමයි අපි ඔහුව ප්‍රසංග වේදිකාවට කැඳ. මොකක්ද මේ වෙනස? ඒ වගේම අරුණ තමිල්. ඔව්, ඒ දෙන්නටම ප්‍රොමෝෂන්. ඇත්තටම අවුරුදු 30ක් මේ සංගීත කණ්ඩායම මෙතනට ගේන්න මහන්සි වෙච්ච දෙන්නෙක් තමයි කින්ස්ලි අරුණ මාත් එක්ක. ඉතින් කින්ස්ලි පීරිස් අවුරුදු 30ක් මාත් එක්ක මේ සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකය මාත් එක්ක එකතු වුණ කෙනා. ඉතින් ඔහු ඔහුගේ ගීත ඔහුගේ ඇල්බම් කරලා ඔහු රටේ තමයි ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඉතින් ඔහුට ප්‍රසංග වලට ආරාධන ලැබුණ නිසා අපේ තාත්තා ඒ දවස්වල මුල් කාලේ දුන්නා කින්ස්ලි ෂෝස් අවුත් ආරගෙන යන්න සංගීත කණ්ඩායමේ සිද්ධි කියලා ආයන්න කියලා. පස්සේ පසු කාලීනව මම කල්පනා කරා ඇත්තම කින්ස්ලිව මුලින්ම කලින්ම ෂෝ එකට ගෙන්නගෙන බෑන්ඩ් එකේ සිංදු දෙක තුනක් කියලා ආයේ ප්‍රසංගය ඉවර වෙනකන් කින්ස්ලිව බෑන්ඩ් එකේ තියාගන්න එක අපරාධයක් ඒ මනුස්සයර කරන සහ එයාගේට මානසික නිදහසක් දෙනවා නම් හොඳම දේ තමයි එයාට ගායන ශිල්පියෙකුගේ ගෙවන ගාන මම ගෙවලා ෂෝ එකට ගායන ශිල්පියෙක් විදිහට ඔහුව දාලා ඔහුට අක්ගල ගෙදර යවන. මොකද අපි හැමෝම මහන්සි වුණානේ කාලයක් අපි වැඩ කරානේ. දැන් අපි ඒගොල්ලන්ට ඒ මානසික නිදහසක් දෙන්න ඕන. සමහර අතුරු ප්‍රශ්නයක් අහන්නේ ගෙදර යවනවා කියන්නේ ඔහුට තවත් ප්‍රසංග වලට යන්නත් පුළුවන් නේද? පුළුවන්. මම මගේ ප්‍රසංගයෙන් පස්සේ ඔහු ප්‍රසංග වලට යන්නත් පුළුවන් ගෙදර යන්නත් පුළුවන්. ඉතින් කින්ස්ලිට් දුන්නේ ඒ නිදහස. ඒ කියන්නේ ෂෝ එකට ආවා, ගායකෙක් විදිහට සින්දු කිව්වා, ඔහුට ඔහුගේ ගායකෙක් විදිහට ගෙවන ගාන ගත්තා, ඔහු ෂෝ එකකට හෝ ගෙදර හෝ ගියා. එතකොට මම හිතනවා මම එතනදී ඔහුට සාධාරණයක් කළා කියලා. අරුණ තමිලුත් ඒ විදිහටම සංගීත කණ්ඩායම ලොකු සාධාරණයක් කරපු කෙනෙක්. මට තේරුණා කාලයක් යනකොට මේ වැඩ අධික වැඩ, ඔහුටත් වැඩ. ඔහුගේ ඇකඩමි එකක් තියෙනවා, ස්ටුඩියෝ එකක් තියෙනවා, සංගීත භාණ්ඩ ඔහු ගෙනල්ලා අලවි කරනවා, ඒ වගේ වැඩ ගොඩක් එක ඔහුට මේ දෙන පීඩනෙත් වැඩි කියලා මට තේරුණා. එතසම මම අරුණට කිව්වා, අරුණ අපි මෙහෙම කරමු, ඔයාට කීබෝඩ් එකක් දාලා දෙන්නම්, ඔයා කෝඩ්ස් පැත්ත බලාගෙන හාමුනි පැත්ත බලාගන්න, සින්දුවක් කියාගෙන ඉමු, අපි කීබෝඩ්ස් කෙනෙක් ගමු කියලා. ඊට පස්සේ ඒකට අරුණ කැමති වුණා. ඊට පස්සේ ඒ කරපු දෙත් මම හිතනවා ඒ කරපු දෙයින් අරුණට ලොකු මානසික නිදහසක් ලැබුණා කියලා. මොකද ඔහු හරි රිලැක්ස් දැන් වැඩ කරනවා. සුමිත්, අපි හැමෝටම වැඩ කරන්න පුළුවන් කාලයක් තියෙනවා. ඔයාට මතකද ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ මුලින්ම අයින් කරපු කෙනා? නෑනේ, ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ මුලින්ම අයින් කරේ මා. ෆ්ලෑෂ්බැක් එකේ වරමත රොෂාන් ෆර්නැන්ඩෝ කියලා කෙනෙක් ඩ්‍රම්ස් ප්ලේ කරා. එයාව මුලින්ම බැස්සුවේ මම. මොකද මට හිතුණා දැන් ඇති මට වඩා හොඳ ප්ලේ කෙනෙකුට මම තැන දෙන්න ඕන. ෆ්ලෑෂ්බැක් තව කාලයක් පවත්ව ගන්න නම් මං මේ තීරණය ගන්න ඕන කියලා මම තමයි මුලින්ම බැස්සේ. එතකොට කාටවත් කියන්න බෑ මම ගත්ත තීරණ වැරදි කියලා. අද මේ මොහොත ඔබ මම කතා කරන වෙලාවත් අපි සාර්ථක වෙලා කතා කරන්නේ. එතකොට සමහරක් දේවල් සාර්ථක වෙන්නේ නැති, හැබැයි බහුතරයක් අසාර්ථක. බහුතරයක් සාර්ථක වුමින් තමයි අපි මෙතන ඉන්නේ. ඉතින් ලෝකේ ඕනම තැනක අපේ ජීවිතවල තීරණ වල තියෙනවා හොඳ විදිහක් සහ නරක විදිහක්. මම හැම වෙලාවෙම හොයන්නේ හොඳ විදිහ. මොකද නරක විදිහට ගියොත් ඒක අපේ ජීවිත කාලෙම විඳවන්න වෙනවා. හොඳ විදිහට ගියොත් අපේ ජීවිත කාලෙම සතුට වෙන්න. ඒක නිසා මම හිතන්නේ මේ ගත්ත තීරණ දෙකම ඉතාමත් සාධාරණ තීරණ. ඒගොල්ලන්ට කිසි හානියක් නැහැ, සංගීත කණ්ඩායමකට හානියක් නැහැ. මටත් හිතෙන් සතුට වෙන්න පුළුවන්. මම මගේ සංගීත කණ්ඩායමේ මුල් සමාජිකයින් දෙන්නත් එක්ක මේ තැනට අද ඇවිල්ලා තියෙනවා. අපි හොඳට ඉන්නවා, අපි සතුටින් ඉන්නවා, අපි ඉන්නවා. ඒ තැනට එන්න ගොඩක් වෙලාවට මේ විවෘතභාවය ගොඩක් බලපෑවා ඒගොල්ලෝ මාව තේරුම් ගත්ත එක. ඒක නිසා එක එක්කෙනාට එක එක විදිහට විග්‍රහ කරන්න පුළුවන්. නමුත් අද මේ දකින්නේ යථාර්ථය.